දැන් විපක්ෂය කිව්වම විපක්ෂයේ ඔක්කොම කණ්ඩායමක් හැටියට එකට තියාගන්නවත් විපක්ෂ නායකයාට හැකි වෙලා නැහනේ. එතකොට පාර්ලිමේන්තුවේ විපක්ෂය හැටියට ඡන්දයකට ඉදිරිපත් වෙන්න හෝ පාර්ලිමේන්තුවේ විපක්ෂය හැටියට යම් කටයුත්තක් කරන්න හෝ නායකත්වයක් ගන්න වෙනවා. මේ නායකත්වය කියන එක හරිම සුවිශේෂයි. ඒක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට අධ්‍යක්ීම් තියෙන්න ඕනේ, ඒකට පරිණතකම තියෙන්න ඕනේ, ඒකට දේශපාලන නායකයොත් එක්ක මේ තරුණ නායකයෙක් වෙන්න පුළුවන්. හැබැයි ජ්‍යෙෂ්ඨ නායකයුන්වත් මේ තමන්ගේ ඒ නායකත්වයට ග්‍රහණය කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ නිසා මේ නායකත්වය තියෙන්න ඕනේ, මේ කණ්ඩායමම එකට තියාගෙන මේ කටයුතු කරන්න. දැන් ඊයේ මේ පනතේ වටිනාකම මොකද්ද? වගකීම මොකද්ද? ඒකට ඡන්දේ නොදී ඉන්න හේතුව මොකද්ද? ජනතාවට උත්තර දෙන්න එපැයි මේකට. හැමදේම විපක්ෂය කියන්නේ මේ හැමදේම විරුද්ධ වෙන දෙයක්ද? මෙන්න මේක පිළිබඳව මං හිතන්නේ ජනතාව හොඳ අවදියෙන් ඉන්නවා, බලන් ඉන්නවා. මට නම් තේරෙන්නේ විපක්ෂයේ හැටියට විපක්ෂ නායකතුමාට විපක්ෂයට නායකත්වය දෙන්න බැරි වෙලා තියෙනවා. අඩුතරමේ තමන්ගේ කණ්ඩායමවත් නැහැ නේද? තමන්ගේ කණ්ඩායමවත් නැහැ. ඉතින් ඒක නිසා විපක්ෂ නායකවරයා කියන ඒ විපක්ෂ නායකවරයාගේ තනතුරත් මං හිතන්නේ අභියෝගයට ලක් වෙලා තියෙනවා. මේක තමයි ඇත්ත. දැන් බලන්න 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය දැන් ගෙනල්ලා තිනවා පාර්ලිමේන්තුවට. දැන් පාර්ලිමේන්තුවේදී මේක ඉතාම සුවිශේෂී වූ අවස්ථාවක් අපිට මේ ව්‍යවස්ථා සංශෝධනය. දැන් ශ්‍රේෂ්ඨාධිකරණය කියලා තියෙනවා මේ ව්‍යවස්ථා සංශෝධනයේ කරන්න පුළුවන් දේ මොනවද, කරන්න බැරි දේ මොනවද කියලා. එතකොට කරන්න පුළුවන් දේ ගත්තම අපිට ඉතාමත්ම වැදගත් වෙනවා ස්වාධීන කොමිෂන් සභා. මේ ස්වාධීන කොමිෂන් සභා ටික පත් කර ගැනීමේ හැකියාව මේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අපිට දීලා තියෙනවා. ඉතින් ඉතාම හොඳ දේ තමයි අර මොකද්ද කතා කරනවා වගේ මුළු මස් රාත්තලම මට ඕනේ කියලා ඉල්ලන්න නෙවෙයි. මේ අවස්ථාවේදී අපිට කරන්න තියෙන දේ තමයි ස්වාධීන මැතිවරණ කොමිසම ක්‍රියාත්මක කර ගැනීම. ඒ වගේම ප්‍රසම්පාදන කොමිසම ක්‍රියාත්මක කර ගැනීම, මැතිවරණ කොමිසම, පොලිස් කොමිසම, මේ ජනතාවට ඉතාම ඍජුව කටයුතු කරන්න පුළුවන් කොමිෂන් සභා ටික අපිට මේකෙදි ක්‍රියාත්මක කරගන්න පුළුවන්කම තියෙනවා. මීටත් වැඩිය එහාට ගියාම සුවිශේෂී නේද? විශේෂයෙන්ම ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව මේකේ ඉතාම පැහැදිලිව කියලා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය. ද්විත්ව පුරවැසිභාවය තියෙන කෙනෙකුට රටේ ජනාධිපති තනතුර ලබා ගන්න බෑ කියලා. එතකොට මෙන්න මේක මං හිතනවා ඉතාම සුවිශේෂයි. අපි බලාපොරොත්තු වෙච්ච දෙයක්, අපේ රටේ කතා කරපු දෙයක්. මේ ද්විත්ව පුරවැසිභාවය තියෙන කෙනෙකුට රටේ දේශපාලනයේ මෙවැනි ක්‍රියාමාර්ග ගන්න පුළුවන්ද, මෙවැනි කාර්යභාරය කරන්න පුළුවන්ද? මෙන්න මේ දැන් මේ තියෙන දේවල්, මේ මැතිවරණ මේ කොමිසම විශේෂයෙන්ම 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය තුළ ක්‍රියාත්මක කරන්න පුළුවන් බොහෝ දේ තියෙනවා. ඒකේ බැරි දේවලුත් තියෙනවා. ජනාධිපතිවරයා ජනාධිපති මැතිවරණයට යන්න තියෙන කාල සීමාව වෙනස් කරන්න තියෙනවා. ඒවා 3/2 බලය අරගෙන කරන්න ඕනේ දේවල් කියලා. ඉතින් දැනට තියෙන මේ අපිට හොඳයි කියලා තියෙන ඒ විශේෂ මේ අවස්ථාවන් ටික අපි අරගෙන පාර්ලිමේන්තුවේ එකඟතාවයක් අරගෙන අපි කරන්න බැරි වෙන ඒවා, අපිට කරන්න ඇතුල් කරගන්න තියෙන ඒවා ඊට පස්සේ පුළුවන් අපිට 3/2 අපිට බලය ලබාගෙන අලුත් ව්‍යවස්ථාවකට යන්න අවශ්‍ය කරන වැඩ කටයුත්ත කරන්න. ඒ නිසා මේ අවස්ථාවේදී මම හිතනවා හොඳම දේ තමයි මේ ව්‍යවස්ථා සංශෝධනය දැන් පාර්ලිමේන්තුවට ගෙනල්ලා තියෙන එක. ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ මේ නිකම්ම නිකන් දීලා නෙවෙයි, ඉතා හොඳට අධීක්ෂණය කරලා රටට සුභවාදී විදිහට මේ ගෙනල්ලා තියෙන අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න එක තමයි ඉතාමත්ම වැදගත්.